ராணி சந்தனம் ஜஸ்மின் சா விட்டமின் ஈ சமகின் තනමල් විල අවුරුදු 16 දැරිය අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කර බව හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂිකා අයන්ති ජයවර්ධන මහත්මිය ප්‍රකාශ කළ තිබෙනවා. තනමල් ප්‍රදේශයේ අවුරුදු 16ක පාසල් දැරියක වාර්තා කරන විදිහ මේ වයස සම්බන්ධයෙන් ප්‍රශ්න දෙකක් තියෙනවා. ඉතින් සිසුන් 21 දෙනෙකු විසින් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණය සඳහා තමයි දැරිය හම්බන්තොට මහ රෝහලට ගිහිලා තිබුණේ. අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ වෛද්‍යවරයෙකු බැන තර්ජනයකට දැරිය මානසික පීඩනයේ ලක් කරා කියලා තමයි වාර්තා වුණේ. ඉතින් මේකත් එක්ක දරුවගේ ඇඟට කඩාගෙන පැන්න හයියෙන් බැන්න තමුසේ බොරු කිව්වොත් පරිවාසිර දානවා කිව්වා. තමුසේ හදන්නේ කොල්ලන් හිරේ දාන්න දනාදී වශයෙන් මේ තර්ජනය කිරීමේ ස්වරූපයන් පිළිබඳව තමයි හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂිකාව කියන්නේ පරීක්ෂණයක් ආරම්භ කර බව. මේ අතරම මේ දැරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පති නියෝජ්‍ය විදුහල්පති ඇතුළු සැකකරුවන්ට අප ලබා දීමට ඊයේ ශරීර අප දෙකක් මත මුදාහැරීමට වැල්ලවායි මහේස්ත්‍රාත් චතුර දිසානායක මහත්මය නියෝග කළා. මේකත් එක්ක තමයි දැරියගෙන් ප්‍රශ්න කරන අවස්ථාවේ තමාදීට ආසන්නයේ සිටි බවත් සිසුන් 10 දෙනෙකුට වැඩි පිරිසක් ඒ වගේ තවතරතුරු වාර්තා කරන ඉතින් 10 දෙනෙකුට වැඩි සමූහ දූෂණයක් නිසා හාරවුසා ප්‍රශ්න කිරීම වෛද්‍යවරයා සතු වගකීමක් කියලත් වෛද්‍යවරියක් කියලා තියෙනවා. ඉතින් දැරිය උඩටට්ටුවෙන් පහළට පැනීමට උත්සාහ කළා නම් වහම දැරිය මානසික වෛද්‍යරට යොමු කරන බවත් මෙහිදී සඳහන් කරනවා. එවැනි කිසි තත්ත්වයක් ආවේ නැහැ කියලා වෛද්‍යවරියක් ප්‍රකාශ කළ තියෙනවා. මේ ඔබ දකින්නේ අදාරුණු පුවත්පතේ සිරස්තලය. මේ සිද්ධියේදී විදුහල්පති අතුරු 4 දිනාට අප ලබා දීමට ඊයේ දවසේ නියෝග කළා. මොකද මේ සම්බන්ධතාවම උන්ට චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම විදුහල්පතිවරුන්ට අනික් අයට තියෙන චෝදනාව තමයි මේකේ මේ සත්‍ය තොරතුරු ජනගත වීම වසන් කිරීම කියන කාරණය. විශේෂයෙන්ම ගත්තෝතින් ඒ කියන්නේ වගකීම් සහගත පිරිසක් විදියට ඉඳිමින් ඔවුන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නැහැ කියන කාරණය. මොකද අධ්‍යාපන අමාත්‍යාංශ උපදෙස් මත උපලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා පාසලට ගිහිලා තිබෙනවා. විදුහල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාසල් සංවර්ධන සමිති විශේෂ රැසවීමක් පාසලේ සංවිධානය කළ තිබෙනවා. ඒකත් එක්ක පොලිසියෙන් කරපු කැඳවීමක් එක හදිසියේ විදුහල්පතිවරයාට යන්න වෙලා තිබිලා තියෙනවා. අද වාර්තාව ගෙනෙන උපවත්පත මේ විදිහට. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.